රට වටින් අටට කුඹුරු ඉඩමක අයිතිය සම්බන්ධයෙන් හටගත් ආරවුලක් දුරදිග යමින් පුල්මුඩේ කොට්ටාස 1 සහ කොට්ටාස 4 යන ගම්මාන දෙකේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මියගිය දෙදෙනා පාර්ශ්ව දෙකට අයත් වන අතර ඔවුන් බරපතල කැපුම් තුවාල ලබා තිබූ බබයි පොලිසිය සඳහන් කළේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආශ්‍රිතව අනවසරෙන් ඡායාරූපගත කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු පොලිසිය අතරංගුවටගෙන තිබෙනවා. මොහොමඩ් ෂාදීර් නැමැති මහයාව ප්‍රදේශයේ පදිංචි 22 වැනි තරුණයෙක් සහ යාපනයේ වයිමන් පාර පදිංචි සිවලිංග විමල් රාජ් නැමැති 32 වැනි තරුණයෙකු මෙලෙස අතරංගුවටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. කොළඹ තුම්මුල්ල මන්සන්දියේදී ත්‍රිරෝද රථයක් සහ මෝටර රථයක් ගැටී සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරුතුවා ලබා තිබෙනවා. අනතුර සිදු වූ ආකාරයේ මෝටර රථයේ ඉදිරිපස අවිකර තිබූ කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව සමග එක්ව සිදු කළ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සෙවීමේ මෙහෙයුමකින් පුත්කලින් 285 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. තොරතුරු ලබා ගැනීමට හෙලිකොප්ටර් යානා සහ ඩ්‍රෝන් යානාද මෙම මෙහෙයුම සඳහා යොදාගත් බවයි පොලිසිය සඳහන් කළේ. අනුරාධපුර යාපනයේ හන්දිය හරහා නුවර වැවට යමින් සිටි තරුණයින් 5 දෙනෙකු වන අලියෙකු දැක අසල තිබූ ඇහැටු ගසකට නැගී තිබෙනවා. එම අවස්ථාව ඔවුන් සිය ජංගම දුරකථනයක මෙලෙස සටහන් කරගෙන තිබුණා. මේ මගේ කලං කණ්ඩි පාලි පැටිය. මේ උඩ වැදිලා වැටි යන්න කෙනෙක් දැහලා. මේ සද්ද ගන්න පුරේ යන්න තියෙනවා. මේ මගේ කෙරක්කෝ. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු වනාලියා බොහෝ වේලාවක් ගස පාමුල සිට ඇති අතර වනාලියා පිටවගේ පසු අසල්වාසීන්ගේ සහාය ඇතිව මෙම තරුණින් 5 දෙනා නැවත ගසින් බැස පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.